ආර්ථිකේ වැටුණාම හැම එක්කෙනාම දුක් විඳිනවා. ආර්ථිකේ දියුණු වෙනකොට කොටසකට ඒ ලාභი ලැබෙන්නේ. ඕනෑම රටක් දියුණු වෙන්න කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වුමනයි. ඒ ව්‍යාපාර මාර්ගයෙන් තමයි රටක් දියුණු වෙන්නේ. ඉතින් මෙහෙම ආර්ථික කඩාවැටීමක් තිබුණේ අවස්ථාවේදී අපිට ගන්න තිබුණේ පළවෙනි පියවර තමයි ආර්ථිකය නගා සිටුවීම. විශේෂයෙන්ම බංකොලොත්භාවයේ අපිට ඉවත් වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. බංකොලොත්භාවයෙන් ඉවත් වුණාට ණය ගෙවන්න තියෙනවා. බංකොලොත් කියන්නේ ණය ගෙවන්න බැරි එක. බංකොලොත්භාවයෙන් පිට වුණාම ණය ගෙවන්න තියෙනවා. ඒවටත් අපි විශේෂයෙන්ම මේ පියවර ගත්තාන් පස්සේ තීන්දුව කරේ යලිත් මේ අංශය දියුණු කරන්න. රුපියල් බිලියන 50ක් අපි එකතු වෙලා දැනට ඉදිරිපත් කළා තියෙනවා. ඒ අනුව තමයි මේ වැඩ කටයුතු පටන් ගන්න. ඒ අපි ලබලා දෙන්නේ ආපහු ව්‍යාපාර දියුණු කරන්න. මේ ව්‍යාපාර සියල්ලම අපි ආපහු ක්‍රියාත්මක කරන්න අවස්ථාව දෙන්න. සමහර ව්‍යාපාර දැන් වැටලා තියෙන්නේ බැංකු කියන අන්දමට ඒවා ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා. නමුත් මේ ව්‍යාපාර සියල්ලම අපි දියුණු කරන්න විශේෂයෙන්ම අවධානය යොමු කරලා තියෙනවා. මීට අමතරව යෝජනාවක් අපි ක්‍රියා කරන්න යනවා ජාතික සංවර්ධන බැංකුවක් ඇති කරන්න. රට දියුණු වෙනවා නම් ප්‍රාග්ධනීය වුමනයි. විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන්ට. ඉතින් ඒ වැඩ කටයුත්තත් අපි කරගෙන යනවා. ඒ එක්කම මේ රට දියුණු කරන්න විශේෂයෙන්ම අපිට විදේශ ආයෝජන වුමනයි. විදේශ ආයෝජන ලබා ගන්න අපේ තියෙන විශාල ව්‍යාපාර ඉදිරියට ගෙනියන්න ඒ වැඩ කටයුත් කරගෙන යනවා. සාමාන්‍යයෙන් මෙහෙම තත්ත්වයකදී රටවල් වල සිදුවෙන්නේ ආර්ථිකය ගොඩගන්න විදේශ ආයෝජන දිහා බලනවා, විශාල ව්‍යාපාර ක්‍රියා කරන්නට අවධානය යොමු කරනවා. ඒ දෙක කරන ගමන් මම කිව්වා ආණ්ඩුවේ ප්‍රධානම වැඩසටහන විය යුත්තේ මේකෙන් හානි වුණ සාමාන්‍ය ජනතාවට අපි ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න. පළවෙනිම කරේ අපේ අස්වැසුම ගැනත් විශේෂයෙන්ම සමෘද්ධිය වාගේ තුන් ගුණයක් ගෙවුවා. ඒ වගේම දෙන සංඛ්‍යාව වැඩි කරලා තියෙන්නේ. 118 ඉඳන් 124 වෙනකම්. එහෙනම් පළමුවෙන් ඒ අංශයට අපි ක්‍රියා කරලා තියෙනවා. දෙවනුව උරුමය මාර්ගයෙන් අපි අයිතිය දෙනවා. ඉඩම් වලට අයිතිය දෙනවා. ඊයේ පටන් ගත්ත නගර තට්ටු නිවාස වලට දෙන්න. ඊට පස්සේ ක්‍රියා කරගෙන යන්නේ විශේෂයෙන්ම වතුකරේ ජනතාවටත් උරුමය අයිතිය ලබලා දෙන්න. එන එතෙන්ටත් අපි ආධාර ගෙනihin තියෙනවා. තුන්වෙනි වැඩසටහන තමයි කෘෂිකර්මයේ නවීකරණය. ඇත්ත වශයෙන්ම දිලිඳුකම වැඩිවීම පවත්වන්නේ අපේ කෘෂිකර්ම ප්‍රදේශ. ඒ නිසා කෘෂිකර්ම ආර්ථිකය දියුණු කරන්න ඕනේ. කෘෂිකර්ම ආර්ථිකය දියුණු කරන්න පුළුවන් ඇත්ත වශයෙන්ම කෘෂි නවීකරණයකින්. ඒ නිසා කෘෂි නවීකරණයේ වැඩසටහන ආරම්භ කරනවා. ගමේ තියෙන කෘෂි ආර්ථිකයේ මුදල් වැඩියෙන් හම්බෙනවා නම් සංචාරක ව්‍යාපාරයන ඒකෙන් මුදල් වැඩියෙන් හම්බෙනවන, දීවර වැඩ කටයුතු කරන ඒකෙන් මුදල් වැඩියෙන් හම්බෙනවන, කුඩා ව්‍යාපාර දියුණු වෙනවන රට දියුණු වෙන්න තියෙනවා. ඒ එක්කම අපිට අලුතෙන් හිතන්න තියෙනවා අපේ දීවර අංශයටත් දෙන ආධාර ක්‍රම ගැන. එහෙනම් මේ සියල්ලම කරගෙන යන්නේ පළමුවෙන්ම මේ රටේ ග්‍රාමීය ප්‍රදේශවල අඩු ආදායම් ලාභීන්ටත් ඒ වගේම සහනයක් දෙන්න. ආර්ථිකේ වැටුණාම හැම එක්කෙනාම දුක් විඳිනවා. ආර්ථිකයේ දියුණු වෙනකොට කොටසකට ඒ ලාභი ලැබෙන්නේ නැහැ. ඒ ප්‍රතිලාභ ලබා ගන්න කියලා අපි මේ වැඩසටහන් ටික ක්‍රියාත්මක කරගෙන යන්නේ.